ඊළඟට ජෙට් බොයි පහලට ගමන් කරන අත දෙදී ස්ක්‍රීන් එකේ වම් පැත්තට ගමන් කරන වෝල් ලෝවර් ස්ප්‍රයිට්ස් නිර්මාණය කර ගන්න අවශ්‍ය වෙනවා. මෙතනදී විවිධ ස්ථානවලින් විවිධ ප්‍රමාණයේ ස්ප්‍රයිට්ස් තමයි අපි නිර්මාණය කරගන්නේ. අපි බලමු මේ විදිහට ස්ප්‍රයිට්ස් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. කන්ට්‍රෝල් යටතේ තියෙන රිපීට් වයිල් කෝඩ් බ්ලොක් එකක් මම සෙට් ලේබල්ස් කෝස් ටෙක්ස්ට් කෝඩ් බ්ලොක් එකෙන් පහළට මේ විදිහට ඩ්‍රැග් කරනවා. මෙතන කන්ඩිෂන් එක සඳහා ලොජික් වල තියෙන සමාන ලකුණන් සහිත කෝඩ් බ්ලොක් එක සම්බන්ධ කරන. සමාන ලකුණෙන් වම් පැත්තට වේරියබල්ස් යටතේ තියෙන ඇප් වේරියබල් ගේම් ස්ටේට් කෝඩ් බ්ලොක් එකක් ඩ්‍රැග් කරන. සමාන ලකුණෙන් දකුණු පැත්තට ලොජික් යටතේ තියෙන ට්‍රූ කෝඩ් බ්ලොක් එකක් මේ විදිහට ඩ්‍රැග් කරන. ගේම් එකේ ආරම්භයේදී ගේම් ස්ටේටස් වේරියබල් එකේ අගය ට්‍රූ විදිහට අසයින් කරගත්තා. දැන් අපි ගේම් ස්ටේටස් එක ට්‍රූ අවස්ථාවේදී අහඹු ලෙස වදකට වෝල් ලෝවර් ස්ප්‍රයිට්ස් දෙක බැගින් නිර්මාණය කරන්නයි යන්නේ. අපි මුලින්ම රැන්ඩම් වේරියබල් එක තුළ අහඹු සංඛ්‍යාවක් අසයින් කරගමු. මම වේරියබල්ස් ක්ලික් කරලා සෙට් ඇප් වේරියබල්ස් කෝ ටූ කෝඩ් බ්ලොක් එකක් රිපීට් වයිල් කෝඩ් බ්ලොක් එක තුළට ඩ්‍රැග් කරනවා. අපි රැන්ඩම් වේරියබල් එක තුළ එකත් තුනත් අතර සංඛ්‍යාවක් අසයින් කරගමු. මම මැත් ක්ලික් කරලා රැන්ඩම් ඉන්ටිජර් ෆ්‍රොම් 1 ටු 100 කෝඩ් බ්ලොක් එක මෙතනට සම්බන්ධ කරනවා. මෙතන 100 වෙනුවට 3 ටයිප් කරමු. හරි. දැන් එකත් තුනත් අතර සංඛ්‍යාවක් රැන්ඩම් කියන වේරියබල් එක තුළ අසයින් වෙනවා. මේ අවස්ථාවේදී ලැබෙන අහඹු සංඛ්‍යාව අනුව වෝල් ලෝවර් ස්ප්‍රයිට්ස් දෙකේ උස සහ නිර්මාණය වෙන ස්ථානය තීරණය වෙනවා. උදාහරණයක් විදිහට අහඹු සංඛ්‍යාවක් විදිහට එක ලැබුණොත් එක වෝල් ලෝවර් ස්ප්‍රයිට් එකක උස 120ක් සහ Y පොසිෂන් එක 75ක් විදිහටත් අනෙත් ස්ප්‍රයිට් එකේ උස 200ක් Y පොසිෂන් එක 310ක් විදිහට ලබා දෙනවා. අහඹු සංඛ්‍යාවක් විදිහට දෙක ලැබුණොත් එක වෝල් ලෝවර් ස්ප්‍රයිට් එකේ උස 105ක් සහ Y පොසිෂන් එක 77ක් විදිහටත් ස්ප්‍රයිට් එකේ උස 240ක් සහ Y පොසිෂන් එක 320ක් විදිහට ලබා දෙනවා. මේ විදිහට අහඹු සංඛ්‍යා තුන සඳහා ස්ප්‍රයිට්ස් වල උස සහ නිර්මාණය වෙන ස්ථාන වෙනස් වෙනවා. අපි මෙතනදී ස්ප්‍රයිට්ස් නිර්මාණය වෙන Y පොසිෂන් විතරයි වෙනස් කරන්නේ. හැම අවස්ථාවෙදීම X පොසිෂන් එක නියතව තියෙනවා. හරි. මුලින්ම අපි random equals 1 වෙන අවස්ථාව සඳහා කෝඩ් එක නිර්මාණය කරමු. control යටතේ තියෙන if else code block එකක් කලින් අපි නිර්මාණය කරගත්තු set up variable random 2 code block එකෙන් පහළට drag කරනවා. මෙතන condition එක සඳහා logic යටතේ තියෙන සමාන ලකුණු සහිත code block එකක් drag කරනවා. සමාන ලකුණෙන් වම් පැත්තේ variables වල තියෙන app variable random code block එක සම්බන්ධ කරලා දකුණු පැත්තේ මැත් යටතේ තියෙන බිඳුව සහිත code block එකත් සම්බන්ධ කරලා අපි මෙතන අගය එක විදිහට වෙනස් කරන. හරි. දැන් random variable එකේ assign වෙලා තියෙන අගය එකක් වන අවස්ථාව සඳහා sprites දෙකේ උස සහ Y position සඳහා අගයන් ලබා දෙමු. මුලින්ම පළමු sprite එක සඳහා උස සහ Y position එක ලබා දෙමු. variables යටතේ තියෙන set up variable height 1 2 code block එක මෙතනට drag කරන. නැවත math යටතේ තියෙන බිඳුව සහිත code block එකක් මෙතනට සම්බන්ධ කරමු. මෙතන අගය 120ක් විදිහට වෙනස් කරමු. මේ විදිහට Y position එක සඳහා අගය ලබා දෙන්න. නැවත variables click කරලා set up variable Y position 1 code block එකක් මෙතනට drag කරන. කලින් විදිහටම අගය සඳහා math යටතේ තියෙන බිඳුව සහිත කෝඩ් බ්ලොක් එකක් සම්බන්ධ කරලා අගය 75ක් විදිහට සකස් කරනවා. නැවත මේ විදිහට දෙවනි ස්ප්‍රයිට් එක සඳහා උස සහ Y position එක ලබා දෙන්න ඕනේ. variables යටතේ තියෙන set app variable height 2 කෝඩ් බ්ලොක් එකක් මෙතනට drag කරනවා. නැවත math යටතේ තියෙන බිඳුව සහිත කෝඩ් බ්ලොක් එකක් මෙතනට සම්බන්ධ කරනවා. මෙතන අගය 200ක් විදිහට වෙනස් කරනවා. නැවත Y position එක සඳහා අගය ලබා දෙන්න නැවත variables click කරලා set app variable Y position 2 code block එකක් මෙතනට drag කරනවා. කලින් විදිහටම අගය සඳහා මැත් යටතේ තියෙන බිඳුව සහිත code block එකක් සම්බන්ධ කරලා අගය 310ක් විදිහට සකස් කරනවා. හරි. දැන් random variable එකේ අගය එකක් වන අවස්ථාවට code එක සකස් කරගෙන අවසන්.